ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ 7 වන රාශිය ලග්නාධිපති කිවිහෙවත් සිකුරු ග්‍රහයා වූ තුලා ලග්නය. තුලා ලග්නය මෙනි ආයුබෝවන්. ඔන්න වන්න ඔක්තෝබර් මාසයේ තුලා ලග්න හිමි ඔබට කොහොමද කියලා කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම මේ සුවිශේෂී වූ ග්‍රහ පීඨීම තුලා ලග්න හිමියන්ට මේ මාසය ආරම්භයේදී කොහොමද ඔබගේ ලග්නාධිපති සිකුරු ඔබගේ ලග්න භාවය තුළ ස්වක්ෂේත්‍රව තැන්පත් වෙමින් මාළවී කියන පංචමහා පුරුෂ යෝගී ඔබට උදා කරමින් තමයි මේ වාසනාවන්ත මාසයේ ඔක්තෝබර් මාසයේ තුලා ලග්න හිමියන්ට එළඹෙන්නේ. ඒ වගේම ශනිග්‍රහය ඔබගේ යෝගකාරක ශනිග්‍රහය වක්‍ර භාවයෙන් පස්වැන්න තුළ තැන්පත් වෙලා ඉන්නවා. රාහු ඔබගේ හයවැන්න තුලත් ගුරු ඔබගේ අටවැන්න තුලත් කුජ ඔබගේ නවවැන්න තුලත් ඒ වගේම බුධ රවි කේතු ඔබගේ 12 වන තුලත් තැන්පත් වෙලා ඉන්නමින් තමයි ඔන්න මේ මාසය ආරම්භ වෙන්නේ. මේ මාසය තුළ ඉතින් වාසනාවන්ත ග්‍රහ පීඨීමක් ගැන කිව්වද හැමෝම ඉතින් සුභ ආරංචියක් බලාපොරොත්තු වෙනවා. මොකද පහුගිය මාස 2-3 තුළ ආර්ථිකමය තත්ත්වයන් තුළ යම්තාක් දුරට පසුබැසීමක් තුලා ලග්න හිමියන්ට ටිකක් හිතට දැනෙන ආකාරයෙන් සිද්ධ වුණා. කියන්නේ මහා පරිමාණයේ පසුබැසීමක් නොමිති වුණත් හැබැයි ටිකක් දැනෙන විදිහේ පොඩි සැකසංකාවක් මතුවෙන ආකාරයේ පසුබෑමක් සිද්ධ වුණා. ඉතින් ඔන්න ඒ පසුබෑම සෑහෙන දුරට රැකිරක්ෂා තුළ ව්‍යාපාර තුළ ඔබගේ ආදායම් මාර්ග තුළ ධනය තුළ වෙනසකට භාජනය වෙන්න ආරම්භ වෙන මාසයක් මෙන්න. ඒ කියන්නේ මම කියන්නේ 100%ම කියලා නොවැම්බර් 15 දක්වාම මම සෙනසුරු වක්‍රයේ වීඩියෝ එකේ කිව්වා වගේ නොවැම්බර් 15 දක්වාම අර ඔබ ටිකක් හොඳ ස්ථාවරත්වයක් සකසා ගන්න තිබු තත්ත්වයේ පුංචි පසුබෑම මහා පරිමාණ නෙමෙයි తాවකාලික පුංචි පසුබෑමක් තියෙනවා. නමුත් ඔන්න පහුගිය මාස දෙකට සම විශේෂම ජුනි මාසයේ අග භාගයෙන් පස්සේ ඉඳලා මේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා දක්වාම
ටිකක් පසුබෑමක් පෙන්නුම් කරලා ටිකක් අර දැනුණ වැඩි. අන්න දැන් පොඩි ඉදිරියට ඒමක් පෙන්නුම් කරන්න මෙන්න ඔක්තෝබර් මාසයේ මුල භාගෙ සිටම එකන පළවෙනිදා ඉඳන්ම විශේෂිත වූ තත්ත්වයක් ඔන්න තුලා ලග්න හිමියන් පෙන්නුන. විශේෂයෙන්ම අපනයන වේලඳාම ආනයන වේලඳාම නැත්තම් විදේශගත වෙලා ඉන්න විදේශ සම්බන්ධතා තුළ ඒ විදේශ සම්බන්ධතා තුළ කටයුතු කරන ආයතන රැකියා කරන ඒ සම්බන්ධ රැකියා කරන කුමන හෝ තත්ත්වයක් තුළ අපනයන ව්‍යාපාර තුළ සම්බන්ධ වෙලා කටයුතු කරන අයට ඉතාමත් විශේෂ ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් රුපියන අයට අර සරලම වචනේ අපේ මේ කාලේ වැඩිම කතාබහ වෙන ව්‍යවසායකත්වයේ ව්‍යවසායකයින්ට ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේද. ව්‍යවසායක කිව්වහම මේ ව්‍යාපාරිකයෝ විතරක් නෙමෙයි ව්‍යවසායක ගණයට ඇතුළු වෙන්නේ. ඒක ව්‍යවසායකක කියන්නේ කවුද කියලා මට තේරුම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ දන්නවා. ඉතින් නමුත් අන්න මේ කාල සීමා තුළ ඒ ආකාරයට ඔන්න කටයුතු කරන අයට අතිශයම යහපත් කාල පරිච්ඡේදයක්. ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියනම් ඔන්න ඔබේ විදේශගත වීමේ හීනය සැබෑ වෙන කාල පරිච්ඡේදය. ඔබට ඔන්න කාලයක් තිස්සේ පසුබට වෙමින් තිබුණු කාල සීමාව ඔන්න ඒ බාධක දුරු වෙලා ඔන්න ඔබට විදේශගත වීමේ ඉඩාවකාශ ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ව්‍යාපාර කටයුතු සඳහා විදේශගත වෙන්න වෙන කාල පරිච්ඡේදයක්. තමන් ඉන්න පදිංචි භූමියෙන් පොඩක් ඈතට ගිහිල්ලා කියන්නේ පදිංචි අපේ ඔබ අඩුම තරමේ ඔබේ ව්‍යාපාර කටයුත්තක් නැත්නම් ඔබගේ රැකියාවක් සඳහා ඔබ ඉන්න ගෙදරින් පොඩ්ඩක් හරි ඈත් වෙලා ඉන්න සිදු වෙන කාල පරිච්ඡේදය. හැබැයි ඒ දේ තුළ ඔබේ ඒ වෘත්තීය ජීවිතය තුළ සාර්ථකත්වයක් අත් වෙන කාල පරිච්ඡේදයක්. තව විශේෂම කාරණාවක් කියන්න මේ කාල සීමා තුළ ඔබ හරි ආකර්ෂණීයයි. ඔබේ කතා විලාසය ඒ වගේම ඔබ තුළ තියෙන යම්කිසි ආකාරකින් අර පෙනුම ප්‍රසන්න භාවය වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒව හේතු කොටගෙන ඒ ඔබේ කතාවේ දක්ෂතාවය ඔබගේ ප්‍රියමනාප භාවය ගොඩාක් දුරට ඔබේ රැකියාවට ව්‍යාපාරයට ආදේශ වෙලා ඔබ කරන කියන කටයුතු වල ප්‍රබල සාර්ථකත්වයක් ළඟා වෙන කාල පරිච්ඡේදයක් තමයි මෙන්න ඔක්තෝබර් 1 ඉඳන් ඔක්තෝබර් 30 දක්වා කාල සීමාව විශේෂයි. ඒ වගේම මේ කාල සීමා තුළ පොඩ්ඩක් අර ඔබ යම්කිසි ප්‍රකට ප්‍රසිද්ධියකට පත්වීමක් සිදු වෙනවා. හැබැයි පුංචි දෙයක් මතක තියාගන්න, වියහිදම් පස නම් තදවයි. දැන් හම්බ කරන එක චුට්ටක් වැඩි වුණා. හැබැයි වැඩි වුණ එක දෙගුණ වෙලා වියදම් ගණිත කරලා පත් වෙනවා ඔබ බුද්ධියෙන් කටයුතු නොකළොත්. ඔබ වෙලඳ මේ ඔබගේ වියහිදම් ඉතා බුද්ධිමත් සැලසුම් සාගතව කළ යුතුම් මාසයක්. තව අඩුමතර දින 45ක් තියෙනවා නොවැම්බර් 15 දක්වා කාල සීමාවට. එහෙනම් මේ මාසයත් එතනට අඩංගුයි. අන්න ඒක නිසා ලැබීම් ටිකක් යහපත් වෙනවා. හැබැයි ඔබ පොඩ්ඩක් වියදම් කරද්දී පොඩාක් යම්කිසි ආකාරයකින් පරිස්සම් යුතු කාල පරිච්ඡේදයක්. හැබැයි අමුතුම විදිහේ අර ඥාණයක් හරි අමුතුම විදිහේ අර සූක්ෂම භාවයක් ඔබ තුල සැලසුම් සහගත භාවයක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ සැලසුම් සහගත භාවය ප්‍රයෝජන ගනිමින් ඔන්න ඔබගේ රැකියාවට ව්‍යාපාරයට ඔබේ ජීවිකාවට ස්වයං රැකියාවට යොදා ගන්න ඔන්න බුද්ධිය වේසවා කරන කඩුත් තුල ප්‍රබල සාර්ථකත්වයක් වගේම ඒ දේ තුල හොඳ ධන ලාභත් වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල පොඩක් එහෙම්මෙන් ඔය අර අලුත් අලුත් විදිහ අත්හදා බැලීම් විශේෂයෙන්ම මේ ඔබගේ ආදායම් වැඩි කරගන්න එක එක විදිහ අත්හදා බැලීම් කරන කාලයක්. ඔය අත්හදා බැලීම් සාර්ථක වෙන කාලයක්. ඒකෙන්ද බය වෙන්න එපා. ඔන්න අලුත් පාරක් ඔබට හැදෙනවා. ඔබේ දැන් මේ කාලේ පුංචි පසුබෑමක් තියෙනවා කිව්වමකෝ ඔබ කරන ව්‍යාපාර තුල රැකියා තුල නැත්නම් ඔබ කරන මොකක් හෝ ජීවිකාව තුල. අන්න ඔබ උත්සාහ කරනවා ඒ පසුබෑමට එරෙහිව ඒ තුලින් ඔබට දැන් මේ කාලේ නැගිටින්න අමාරු නම් වෙන පැත්තෙන් හරි තව ආදායමක් එකතු කරගන්න. අන්න ඒ කාලේ මේක ඉතාමත් යහපත් කාලයක් එකට. ඒ එකතු කර ගැනීම තුළ මාර වාසනාවක් ඔබට ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව ඔය රැකියාව තුළ ව්‍යාපාර තුළ මේ කාල සීමා තුළ තියෙන පුංචි පසුබැසීම තාවකාලික කියලා මම කියවනේ ඔබට. එහෙනම් නොවැම්බර් 15 න් පස්සේ ඒකත් අර තිබුණු තත්ත්වයටම ස්ථාවරත්වයක් සැකසෙද්දී ඔබ තවත් ආදායම් මාර්ගයේ උසගසන් තියෙනවන්න. එතකොට මොකද වෙන්නේ? ඔබේ ආදායම් වැඩි වෙනවා. ඒක නිසා කොහෙත්ම බිය වෙන්න එපා. මේ කාල පරිච්ඡේදය ඔක්තෝබර් මාසයේ පුරාවටම ඔබ නිසි ලෙස කළමනාකාරීත්වයෙන් ඔබේ වියදම් පස ඔබ හොඳ පාලනයකින් ගෙනිච්චොත් ඔබට ආර්ථික මේ වශයෙන් ගැටලුවක් ඇති වෙන්නේම නැහැ. මේ විහෙදම් පස ගැන අදහස් කරන්නේ මේ අත්‍යවශ්‍ය විදන් කපහරින එක නෙමෙයි. අත්‍යවශ්‍ය විදන් කරන්න අනවශ්‍ය විදන් තමයි බහුල වෙන්නේ. සමහර කට යන්නේ වැඩකට රුපියල් 10000කින් ඉවර කරන් ඉන්න. අන්තිමට ඔබ 25000ක් ඉවර කරන් ඉන්නේ. ඒකට හේතු වෙන්නේ අර ඒ වැඩේට 10000 තමයි යන්නේ. ඔබ තුල ඒ කාල සීමා තුල අනවශ්‍ය විදන් ටිකක් සිද්ධ වෙනවා. දැන් ඔබ ව්‍යාපාර කටයුතු සඳහා ටිකක් දුරකට යනවා කියලා මම කිව්වා මේ කාලේ. හැබැයි යන්නේ ව්‍යාපාරය සඳහා. ඔබ ව්‍යාපාර කටයුතු වෙනුවට තවත් ඔය එහෙමෙන් ඔය සුකුරුත්තන් දේවල් විනෝදකාමී දේවලුත් කරන්න පෙළඹෙනවා. අන්තිමට ව්‍යාපාරේ දින ලාභයට වඩා ඔබට වියදම් වෙලා තියෙනවා. අන්න ඔය වගේ தත්ත්වය. අන්න ඒක නිසා මේ தත්ත්වයන් තුළ බුද්ධිමත් විවිධය අතිශයෙන්ම තුලා ලග්න හිමියා මේ කාල පරිච්ඡේදය තුළ මේ කාලේ තවත් විශේෂම කාරණාවක් කියන්න ඕන. ඔබට මේ කාලේ ඔය අලුතෙන් යාළු ඉහෙලියෝ එකතු වෙනවා මේ ව්‍යාපාරික වෘත්තිමය தත්ත්වයන් තුළ. අලුත් අය අඳුනාගන්න
ලැබෙන. හැබැයි ඔය අතර පොඩි අවස්ථාවාදී අයත් මුණ ගැහෙනවා. වැඩියෙන්ම ඔබව මුරුන්ගත තියලා, ඔබේ ගුණ වයලා, ඔබ යම්කිසි ආකාරයෙන් කපටිකමින් ඔබෙන් පළ ප්‍රයෝජන ගන්න, අන්න ඔබව අර අපි සරල වචන කියන කඩේ යවන්න, අන්න ඒ වගේ තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ඔබ බුද්ධිමත්ව කටයුතු කරන මේ කාලේ හම්බෙන හැමෝත් එක්කම ඔය හොඳට ඔබත් එක්ක වැඩි වහසි බස් කියන ඔබගේ උනට වඩා අතිශෝක්ති කියන අයව ලොකුවට පිළිගන්න යන්න එපා. ඒ කියන්නේ කවුරුත් ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි, අර ඔබ ගිහින් අර ඒවා අහලා නිකන් අනවශ්‍ය විදිහට ඔවුන් වෙනුවෙන් අර වැය වෙන්න යන්න එපා. මොකද ඒ කාරණා තුළ මොකද මේ කාලේ ස්ථිර මිත්‍රයෝ නෙමෙයි ගොඩක් හම්බෙන්නේ, අවස්ථාවාදී අය. ඒ නිසා චුට්ටක් ප්‍රවේශම් වෙන්න. මොකද ඔබෙන් ගත යුත්ත අරගෙන ඔවුන් අර ඔබට තියෙන ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ඔබගේ යම්කිසි ආකාරයක වටිනාකමක් තියෙන දේවල් සියල්ල ඔවුන් අරගෙන අන්තිමට ඔබට කිසි ලාභ ප්‍රයෝජන නැතුව ඒ දේවල් උරගෙන. ඒ වගේම මැදිහත්කරුවෝ ඉඳලා යාළුවන්ට මේ කාල සීමා තුළ ඔය ණයගනුදෙනුවට සම්බන්ධෙන් එපා, අතමාරුවට මැදිහත්කරුවෝ කියන්නේ යන්න එපා. අන්තිමට ඔබයි අමාරුවට. ඒ නිසා කාගෙන් අතිල්ල කාටවත් මුදල් අරන් දෙන්න මේ කාල උත්සාහ කරන්නත් එපා. ඔබේ තියෙන දේවල් ඔන්න මුදල් අතමාරුවක් කරන්න අතේ තියෙන හෙට දෙන්නම් කියලා ඉල්ල ගන්නවා. ජීවිතේ ලැබෙන්නේ නැහැ මේ කාලේ දෙන දෙයක් නම්. ඒක නිසා හොඳට මතක තියාගන්න. අනිත්‍ය තමයි ඔබ ඔබ තුළ තියෙන වටිනා කියන දේවල් ඔබට අයිති. වාහන වෙන්න පුළුවන්, නැත්නම් ඔය සරණාභරණ වෙන්න පුළුවන්, කුමන හෝ තත්ත්වයක් තුළ ඔබ සතු දේවල් වටිනා කියන දේවල් ඉල්ලන් ගිහිල්ලා ඒව නැති කරන්න, කඩා බිඳ දාන්න, නැත්නම් ඒව හිතාමතාම යම්කිසි ආකාරයෙන් හානියක් කරන්න ඔය විශේෂයෙන්ම සමහරු පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා ඒ දේවල් පොඩා ප්‍රවේශම් කරන්න, තමා සතු දේවල් ප්‍රවේශම් කරන්න වග බලාගන්න. හැබැයි මේ කාල සීමා තුළ පසු වී හෝ කට්ටියගේ අර ඔබේ අවස්ථාවාදී ලෙස ඔබ ප්‍රයෝජන ගන්න ආපු අයගේ තත්ත්වය ඔබ තේරුම් ගන්නවා. අනේ ඒ එක පැත්තෙන් ඒක හොඳයි. හැබැයි ඒ වෙද්දි ඔබට වෙන්න ඕන දේවල් නොවී තිබ්බොත් ලොකු දෙයක්. ඒ නිසා ඒ පැත්ත බුද්ධියෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේද. විශේෂයෙන්ම මේ කාල සීමා තුළ ඔබ ව්‍යාපාර කරන තුලා ලග්න හිමියන් නම් ඉතාමත්ම ප්‍රබල අන්දමේ සාර්ථකත්වයක් සාමාන්‍යයෙන් කැපී පෙනෙන විදිහේ ඔබගේ ලාභ පරමාර්ථ ඔබට එන ලාභ අපේක්ෂා නිසිද්ධ කරන හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ අර අත්‍යවශ්‍යම කාරණා මහජනතාව තුළ ඉන්නේ. ඉතින් අපි සාමාන්‍ය මිනිසුන් තුළ තියෙන අත්‍යවශ්‍යම දේවල් තුළ ව්‍යාපාර කරන ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, මේ කාල සීමා තුළ ජන සංවේදන උපකරණ, පරිගණක, ඖෂධ, අනිත් පැත්තෙන් ඔය සුවඳ විලුන් රූපලාවන් නිෂ්පාදන, ඔන්න ඔය ශේෂ්ත්‍රයන් තුළ මිනිසුන් වැඩි වශයෙන් නිතර මිලදී ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතු කරන තුලා ලග්න හිමියන්ට අතිශයම ලාභදායි දේවල් ගනුදෙනු සිදුවන කාලයක්. අතරමැදියේ කිසි විදිහේ හරි ශේෂ්ත්‍රයන් තුළ ඉන්නවනම් ඒ දේවල් තුළ ඔබට හොඳ ලාභ පහුගිය කාලට සාපේක්ෂවත් වෙන හොඳ කාල පරිච්ඡේද තමයි මේ ආරම්භල දින ඔක්තෝබර් මාසයත් එක්ක. ඉතින් ඔක්තෝබර් නොවැම්බර් වගේ වේද ටිකක් ආය ඔලු උස්සලා ඉන්න පුළුවන්. හැබැයි මං හැමදාම කියන තුලා ලග්න හිමියන්ට අතිශයින් යහපත් කාලයක් වෙනවා 2025 මැයි මාසේ 20න් පස්සේ කාල සීමා තුළ. අන්න ඒකට සූදානම් වෙන්න ඒ කාල පරිච්ඡේදයට හොඳ අර අත්තිවාරමක් දාන්න හොඳම හොඳ කාලය. ඒ නිසා මම ඒකයි කිව්වේ අර මේ කාලේ බුද්ධිය වෙහෙසවා කරන කටයුතු තුළ අලුත් දේවල් ආරම්භ කිරීම තුළ ඔබට හොඳ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න හැකියාව තියෙන නිසාවෙන්ම ඒ කාලයේ සීමාව තුළ උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් දැන් ඉඳන්ම මේ දේවල් සැලසුම් කරලා ක්‍රියාත්මක වෙන ටික ටික පියවරෙන් පියවර පියවරෙන් පියවර ගොඩ යන්න පුළුවන්. මොකද හේතුව ඔබ රැකියාවක් කරන තුලා ලග්න හිමියෙක් වෙන්න පුළුවන්, රැකියාව නොකරන කෙනෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් විදේශගත වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ওই කොමන තත්ත්වේ වුණත් හැම තුලා ලග්න හිමියම තරේ උත්සාහ කරන මේ කාල පරිච්ඡේදය තුළ ඔබ තවත් ව්‍යාපාරයකට යොමු වෙන්න. අර කරන ව්‍යාපාර කරන කෙනෙකුටත් පුළුවන් තව ව්‍යාපාරයකට රැකියාව කරන ගම ව්‍යාපාරය. ඒවා නවත්තන නෙමෙයි. විදේශගත වෙලා ඉන්න ගමන් මේ කෙනෙක් සම්බන්ධ පෞලියාව සම්බන්ධ කරන් කරන්න. යන්නේ ඒ වගේ අලුත් ව්‍යාපාරයකට අත ගන්න ඉතා සුබ කාලයක් මේක. ඒ ඔබ මේ අත ගන්න ව්‍යාපාරේ අර මං කියපු කාලේ වෙද්දී හොඳම තත්ත්වයට 2025 මැයි මාසයේ අගභාගයේ වෙද්දී හොඳම තත්ත්වයකට ගෙනල්ලා ඒ එතෙන් පටන් ටික දවසක් කියන්නේ සාමාන්‍ය විශේෂ කාල පරාසයක් ඔබට යහපත් ලෙස ඒ වගේ දියුණුවත් කරගෙන සාමාන්‍ය ජීවිත කාලෙටම ඒ දේ තුළ ලාභ ප්‍රයෝජන ගන්න හැකියාව පවතින කාල පරිච්ඡේදය. ඒ නිසා තුලා ලග්න හිමියා වැඩි වශයෙන් උත්සාහ කරන මේ කාලේ, මොකද තුලා ලග්නය කියන්නේ ව්‍යාපාරවලට ඉතාමත් සුදුසු ලග්නයක් පොදුවේ කතා කරත්, අන්න ඒ නිසා මේ කාලේ ඔබ යොමු වෙන්න රැකියාවක් කරන කෙනෙක් වුණත්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත්, විදේශගත වෙලා ඉන්න කෙනෙක් වුණත්, උපරිම උත්සාහ කරන ව්‍යාපාරයක් ආරම්භ කරන මේ කාලේ ඉතාමත්ම යහපත් කාලයක්. ඒ වගේම මේ කාලේ ටිකක් ස්ත්‍රීන් එක්ක වැඩිපුර කටයුතු කරන්න වෙනවා. ඔබ තුලා ලග්න හිමි පුරුෂයෙක් වුණත්, ස්ත්‍රියක් වුණත් වැඩිපුර කාන්තා පාර්ශ්වයත් එක්කයි කටයුතු කරන්නේ. ඒ නිසා මම මේකයි කිව්වර ඇඳුම් පැළඳුම් රූපලාව නිෂ්පාදන ගැන වැඩිපුර කිව්වේ, සුවඳ විලවුන් ගැන, කාන්තාවෝ වැඩිපුර ආකර්ෂණය වෙන දේවල්, සරණාභරණ, එතකොට ෆැන්සි ඐටම්ස්, ඒ වගේ දේවල් වල ව්‍යාපාරයට යනවනේ. මොකද හේතුව මේ කාලේ ඔබත් එක්ක ගොඩාක් ගනුදෙනු කරන්නේ ස්ත්‍රී පාර්ශ්වයේ. එහෙනම් පුරුෂ පාර්ශ්වයේ වුණත් ඔබ ස්ත්‍රී පාර්ශ්වයේ වුණත්
වැඩි වශයෙන් ඔබේ ගැනුම් කරන ඔබගේ පාරිභෝගිකයන් හෝ වේවා නැත්නම් හවුල්කරුවන් හෝ වේවා නැත්නම් ඔබ එකට ඔබත් එක්ක එකට වැඩ කරන අය හෝ වේවා වැඩිපුර ස්ත්‍රී පාර්ශ්වයත් එක්ක මේ කාල පරිච්ඡේද තුල වැඩි වශයෙන් ගනුදෙනු කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ දේ තුලත් බුද්ධිමත් කටයුතු කරන විශේෂයෙන් පුරුෂ පාර්ශ්වයේ තුලා ලග්නෙමියෝ ස්ත්‍රීන් එක්ක කටයුතු කරද්දී පොඩක් එහෙම නරක නාම ගෑවෙන්න වැරදි වැරදි සම්බන්ධතා ගොඩනගෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා චුට්ටක් ඒ පැත්තෙන් ප්‍රවේසම් වෙන්න. ඒ වගේම අර යම් කිසි ආකාරයක මේ කාලේ පොඩක් ඔබ මේ වැඩිහිටි පාර්ශ්වය කියන්නේ අපි කියමු දෙමාපියෝ නැත්නම් ඔබ රැකියා කරන ස්ථාන ඉහළ අය කුමන හෝ තත්ත්වයක් හැමල වැඩිහිටි පාර්ශ්වය ආගමික නායකයන්ට චුට්ටක් ඇහුම්කන් නොදෙන අකීකරු භාවයෙන් කටයුතු කරන තත්ත්වයක් පෙන්눔 කරනවා. කාටවත් ඒ වැඩිහිටියෝ කියන දේවල් අහන්නේ නැහැ. තමන්ගේ සිතුවිල්ල තුල වැඩ කරන්න යන හැම වෙලෙම පොඩ්ඩක් කෝපාවිෂ්ඨව කටයුතු කරනවා. අන්න ඒ දේ නම් ටිකක් ප්‍රවේසම් විය යුතුයි. මොකද හේතුව වැඩිහිටියන්ගේ හිත රිද්දීම තුලම තියෙන්නේ ඔබ ඔබට නැති ඍණාත්මක භාවයක් ඔබේ ඕරා එකට ලබා ගැනීමක්. ඒක ඇත්තටම ඍණාත්මක වාක්‍ය. එතකොට අපේට මේ වෙලාවේ ධනාත්මක වාය අවශ්‍යම අවස්ථාවක විහිං අපි ඍණාත්මක දේවල් දා ගැනීම තුළම වැඩි වශයෙන් ඔබගේ සුබ දේවල් අඩු වෙලා අසුබ දේවල් වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා මේලා වැඩි හිටියන්ට ආගමික නායකයන්ට ඒ වගේම රැකියා කරන ස්ථාන ඉහළ අයත් එක්ක කටයුතු කරද්දී ගොඩාක් දුරට සංයමයකින් ඉවසීමෙන් කටයුතු කරන්න වග බලා ගන්න. වචන හැසිරීමේදී පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ රණ්ඩු සරවලට යන්න එපා. අනිත් අගේ හිත රිදෙන විදිහට කටයුතු කරන්න යන්න එපා. අනේ තත්ත්වයන් තුළ චුට්ටක් උත්සාහ කරන්න. අය වගේම මේ කාලේ තව හොඳම කාරණාවක් කියන් තියෙනවා. ඔබ මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් ඔය මේ ආගමික කටයුතු තුළට යම්කිසි නැඹුරුවක් පෙන්눔 කරනවා. හැබැයි මේක කියන්නේ සාමාන්‍යයෙන් අර ආගමීය ආගම් වල තියෙන මිත්‍යා විශ්වාස විශ්වාස කරගැනීම හෝ නැත්නම් සාම්ප්‍රදායික ආගම් තුළ තියෙන තත්ත්වයන් තුළට නැඹුරු වීමක් නෙමෙයි. ඔබ විසින්ම අර යම්කිසි ආකාරයක අධ්‍යාත්මික මට්ටමක් තුල ආගම් වල නැඹුරු වීමක්. ඒ දහම තුළට විශේෂම ආගමට දහම නැඹුරු වීමක් පෙන්වන්න ගන්නවා. ඒක ඉතා යහපත්. මොකද මනසට මේ කාල සීමා තුළ පුළුවන් තරම් සැහැල්ලුව අවශ්‍යයි. ඒ සැහැල්ලුව තුළ ඔබට යහපත තියෙනවා. ඒ වගේම ඔබට මේ කාල සීමා තුළ ඔය විනීත පේන අර නුවණක් තියෙන බුද්ධියක් තියෙන බුද්ධිය උපයෝගී කරගෙන හොඳ ඉපෙයීම් කරන්ද ඒ දේවල් තුළ කටයුතු කළා සාර්ථකත්වයට පත් වෙනත් හැකියාව නිසා ඔන්න තුලා ලග්න හිමියෝ මේ කාලේ උත්සාහ දරන්ද මොකක් හෝ දෙයක් කර හැම වෙලෙම කියන වගේ ව්‍යාපාරයකට යොමු වෙනවා වඩාම යහපත්. ව්‍යාපාරයක් කියන්නේ ඒතර ඔබ ආයි කොහෙන්ද මට සල්ලි මේව ආරම්භ කරන්න නෑනේ සුළුෙන් ආරම්භ කරන්න. ව්‍යාපාරයක් කියවම සමහරක් වෙලාවට ඔය අන්තර්ජාලය තොර කරන ව්‍යාපාර සමහර ඒවාට මූලිකව ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල්. මොකද හේතුවනේ මම කියවනේ ඔබට විදේශ මුදල් එක්ක ගනුදෙනු කරද්දි මේක යහපත් කාලයක් කියලා. අන්න ඒක නිසා වෙම වග බලා ගන්න මේ කාල සීමා තුළ ඔය කෙටියෙන් හෝ Tamanට හැකි කාලය යොදාගෙන පුංචි පුංචි ව්‍යාපාරයකට හවුල් වෙන්න. පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගත්තොත් පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ඇතුලේ චොට්ටක් දුක් කරදර සහිත කාල සීමාවක්. මොකද අර මං කිව්ව ඔබට වියදම් පාස ඉහළ යාම නිසා පොඩ්ඩක් පෞල් ජීවිතය ඇතුලේ තුළ යම්කිසි ආර්ථික මේ තත්ත්වයන් තුළ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකියි. හැබැයි ඒක ඔබ බුද්ධියෙන් පාලනය කරගත හැකි කියලා මුලින්ම කිව්වා. මොකද අර වියදමට සරිල ලෙස ඔබට මේ කාල සීමා තුළ ලැබෙන ආදායම් මධිකමක් පොඩක් තදබල ලෙස පෙන්වන්න කරන එකට හේතු වෙන ප්‍රධාන කාරණාව තමයි අර ඔබගේ අනවශ්‍ය වියදම් පුද්ගලිකව කරන අනවශ්‍ය වියදම් වැඩිවීම. පුළුවන් තරම් උත්සාහ දරන්න ඒ දේ යන්තාක් දුරට හැකි පමණින්වත් යම්කිසි සංයමයකින් වියදම් කරන්න. ඒක මේ පෞල් ජීවිතයටත් අදාළ කාල පරිච්ඡේදයක්. ඒ වගේ මේ කාල සීමා තුළ භාර්යාව ඔබ යම්කිසි ආකාරයෙන් ස්වාමියා විවාහකයි ඉන්නේ. අන්න ඔබගේ භාර්යාව ස්වාමියා මේ කාල සීමා තුළ පොඩ අසනීපකාරී තත්ත්වෙන් වලට පත්වෙන්න හේතු කාරණා නම් යෙදෙනවා. ඒක නිසාවෙන්ම චුට්ටක් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා තුළ අර ගණන් නොගෙන ඉන්න එපා. මේ කාල පරිච්ඡේද තුළ ඔවුන් අසනීපයක් කියනවනම් සුළු අසනීපයක් වගේ පේනට ඒක ඇතුලේ ටිකක් ඉඩට තදබල අසනීපකාරී තත්ත්වයක් තියෙන පුළුවන් නිසා නිසි වෛද්‍ය ප්‍රදේශ බලන්න. ඒ වගේම දරු දැරියෝ ඉන්නවනම් දරු දැරියනුත් මේ කාල සීමා තුළ සෞඛ්‍ය පිරීම වලට ලක් වෙන ඉඩකඩ පවතිනවා. ඒක නිසා චුට්ටක් ඔවුන්ගෙනත් යම්කිසි අර හොයලා බලලා කටයුතු කරන්න. හැබැයි දරු දැරියෝන්ගේ අධ්‍යාපනික පැත්ත නැත්නම් ඔවුන්ගේ යම්කිසි ජීවිතයේ විශේෂිත වූ තත්ත්වයන් තුළ සාර්ථකත්වයක් කැපිලා පේන ඔවුන්ගේ දක්ෂතා විවිධ ආකාරයෙන් එළි දක්වලා ඒ තුළින් අර ජයග්‍රහණත් කරලා ඒ ජයග්‍රහණ දැකලා ඔබට සතුරු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය විශේෂම විවාහක දරුදු දැරියෝ ඉන්න තුලා ලග්න හිමියන්ට තියෙන්නේ. හැබැයි දරු දැරියෝ මේ කාලයක් හිතුවක්කාරී ඔවුන් කරන කටයුතු තුළ ඔය එහෙම්මෙන් අනතුරු සිද්ධ කරගන්න හේතු කාරණා යදෙන කුඩා දරුවන් යන විශේෂ වශයෙන් තුලා ලග්න හිමිය සැලකිලිමත් වෙන්න ඔවුන් පුංචි පුංචි අනතුරු කරගන්න ඒවා තුළ රෝහල්ගත වෙලා ඉන්න ඒ දේවල් තුළ පොඩ්ඩක්
හිත වේදනාකාරී ලෙස ටිකක් හිතර බයක් දැන්න කාරණා සිද්ධ වෙන්න හේතුකාරණ වෙනවා. ඒ නිසා ඔවුන්ට අනුතුරුදායක දේවල් කරන්න උත්සාහ දෙන්න එපා. ඒ වගේම දරුවන් පිළිසඳ ගැනීම බලාපොරොත්තු හිටනම් මේ කාල සීමා තුළ ඔන්න යහපත් නුවණැති දරුවන් පිළිසඳ ගැනීමට යහපත් කළා. ඒක මේ පොදුවේ ගත්තම හැම ලග්නෙම තියෙන තත්ත්වයක්. මොකද මේ කාල සීමා තුළ පිළිසඳ ගන්න දරුවෝ ගොඩක් නුවණැති බුද්ධිමත් දරුවෝ කියන එක තමයි කියන්නේ. ඒක නිසා මේ කාලේ දරුවෝ හදන්න බලාපොරොත්තු වෙන්න මෙන්න යහපත් කාල පරිච්ඡේදයක් මේ කාලේ. ඒ වගේම මේ ආදර සම්බන්ධ ප්‍රේම සම්බන්ධ ගැන කතා කරොත් මේ කාලේ අවිවාහකයට විවාහකයට ගත්තත් මම කියන්නේ ස්ත්‍රී ආකර්ෂණය වැඩි මේ කාලේ කියලා. ඒ නිසා විශේෂයෙන් පුරුෂ පාර්ශ්වයට ස්ත්‍රීන්ගේ ආකර්ෂණය වැඩි වීම නිසා ඔන්න සම්බන්ධතා ගොඩ නැගෙනවා. හැබැයි මේ තුලා ලග්නේ කාන්තා පාර්ශ්වය ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔබේ ආදර සම්බන්ධතා තුළට පරිබාහිර කාන්තාවන්ගෙන් ගැටලු ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. ඒක නිසා අර ඒව හේතු කොටගෙන සමහරක් වෙලාවට අර වැරදි දේවල් හේතු කොටගෙන ඔන්න ආදර සම්බන්ධතා තුළ ගැටලු මතුවෙන්න ඉඩකඩ පවතිනවා. ඒ නිසා පුරුෂ පාර්ශ්වයට තියෙන ගැටලුව මේ කාලේ කාන්තාර තියෙන ආකර්ෂණය වැඩිකම නිසා කාන්තාව වැඩි වශයෙන් ආකර්ෂණය වීම නිසා සම්බන්ධතාව තුළ ගැටලු ඇතිවීම කාන්තා පාර්ශ්වයට තියෙන්නේ අර බාහිරගෙන කාන්තාව ඔබගේ ආදර සම්බන්ධතාව වලට ගැටලු මතු කිදීම. ඒක නිසා පොඩ්ඩක් ගැටලු මතුවිය හැකි. හැබැයි මේ කාලේ ඔබේ ආකර්ෂණයත් වැඩිනේ. ඒවත් හේතු වෙනවා ওই ගැටලු වලට. ඒ වුණාට ඒවා නිසලස කලමනාකරණය කරලා හදිස්සි වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ප්‍රශ්නයක් වුණාම ඒ දේ හොඳට හොයලා බලලා ක්‍රියාත්මක වෙන්න වග බලා ගන්න මේ කාලසීමා මතට පොඩක් රාගාතික සිතුලි බහුල කාල පරිච්ඡේදය. අන්න ඒ දේවල් කුමන හෝ ආකාරයෙන් සපුරා ගන්නත් ඒ සියලු කටයුතු මේ කාලේ යෙදෙනවා. ඒ වගේම ඔබත් උත්සාහ කරනවා ඒවා හේතු කොටගෙනත් ප්‍රශ්න කරදර ඇති විය හැකි. දැනත් අදට නැතත් මේ කාලේ නැතත් පහු කාලේ විශේෂ මේ මැද භාගයෙන් පස්සේ මේ මාසේ ඒ වගේ තත්ත්වයන් තුළ ටිකක් ඔබට ජීවිතයේ ප්‍රශ්න ඇති වෙන පෞල් ජීවිතය ගත කරන අයට පෞල් ජීවිතය ගැටලුවක් ඇති වෙන්න නැත්නම් එහෙම නැති අයට පොඩ්ඩක් තමන්ගේ නමට කැල්ලක් වෙන හේතු කාරණා ඉදිරි හැකි. ඒක නිසා ටිකක් ප්‍රවේශම් ගැන සම්බන්ධතාව තුළ විවාහයෙන් බලාපොරොත්තු වෙන ඔන්න විවාහයෙන් ස්ථීර වෙන කාල සීමාවක් ටිකක් ප්‍රියමනාප ආකර්ෂණීය සහකාරියෝ සහකාරියෝ ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ ස්ථීර වෙන යම් කිසි ආකාර ස්ථීර වෙන විවාහයෙන් ඉක්මන් වෙන කාල පරිච්ඡේදයක් වගේම ලස්සනට ඇඳලා කරලා මේ කාල සීමා තුළ ඉන්න ලස්සනට ඉන්න උත්සාහ දරන කාලයක් ඒ දේවල් තුළ සාර්ථක වෙනවා. ඔබේ පෙනුම ටිකක් වෙනස් වෙන කාලයක්. ඒ පෙනුම වෙනස් වීම යහපත්. මොකද හේතුව අර හැමදාම දකින් දෙයකට මනසරත් යහපත් ඔබ තුළ යම්කිසි වෙනසක් ධනාත්මක පැත්තෙන් ලස්සනක් දැක්කහම ඒකත් ඔබට වැදගත් වෙන එක. මම හැමදාම කියන මනෝවිද්‍යානුකූලව ඒ තමන්ගේ රූප ස්වභාවය නරක කාල සීමා තුළ වෙනස් කර ගැනීම ප්‍රේමනාපකභාවයක් ඇති කර ගැනීම තුළත් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන. ඒ නිසා ඒ ලස්සන වීම යහපත්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ අධ්‍යාපනකට නිරත වෙන තුලා ලග්න හිමියන්ටත් ඔන්න යහපත් ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒ දේවල් තුළ ඔබේ දක්ෂතාවය ඔබ තුළ තියෙන සහජ දක්ෂතාවය කුසලතාවය හේතු කරන යම්කිසි සාර්ථකත්වයක් ජයග්‍රහණ නැත්නම් අර ඔබේ උත්සාහය උනන්දුව පොඩ්ඩක් අඩුයි අධ්‍යාපන තියෙන. ඒක නිසා ඒ දේවල් චුට්ට ප්‍රවේශංකාරීව ටිකක් උත්සාහය උනන්දුව වැඩ කරොත් ඔබට ලැබෙන ජයග්‍රහණ දෙගුණ තෙගුණ කරගන්න විජයග්‍රහණ භාවය ගාවට පත් කරගන්න හැකියාව පාත නිසා ඔබ පාසල් යන වයසේ තුලා ලග්න හිමිය කෙනෙකු පුළුවන් නැත්නම් විශ්වවිද්‍යාලයට යන ඔය උසස් අධ්‍යාපන හදාරන තරුණ තරුණියන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තව පැත්තෙන් ගත්තාම නැත්නම් ඔබ වෘත්ති අධ්‍යාපන හදන්න වයස ගැටලුවක් නැහැ. ඒ හැම දෙයකම ඔබට සාර්ථකත්වය පෙන්වනවා. හැබැයි අර උත්සාහය උනන්දුව පොඩ්ඩක් අඩු වීම පෙන්න නිසා ඒ தත්ත්ව ටිකක් වර්ධනය කරගන්න විශේෂ වශයෙන්ම වග බලා ගන්න ඔන්න තුලා ලග්න හිමි අය මේ කාල පරිච්ඡේදය තුල. ඉතින් ඔය වගේ කාරණා එක තමයි යන්නේ. දැන් විදේශ ගතලා ඉන්න බලාපොරොත්තු වෙන කෝ අපිගෙන කිව්වේ නැති කියලා. මේ කියපු හැම කාරණාම ලෝකෙ කොහෙ හිටියත් උඩ බලපන එක නිසා රැකී ආරක්ෂා තුල තියෙන දේවල් ඒව හොඳට හිතලා කටයුතු කරන්න. අර ව්‍යාපාරයක් ආරම්භ කරන කල්තෝටියක් හිතලා වැඩ කරන්න උත්සාහ කරන පෞල් ජීවිත තුල තියෙන ගැටලුකාරී තත්ත්වය. මොකද විදේශ රටවල ඉන්න තනි වෙලා ඉද්දි එහෙම මේ කාල සීමා තුල ඔයා වෙනත් වෙනත් ආකර්ෂණෙන් ඉඳ පොඩ පොඩි ගැටලු එන්න පුළුවන් පෞල් ජීවිතේ ඒව පස්සේ ආරංචි වෙලා මෙහෙට මේ වගේ දේවල්. ඒ නිසා ඔබ ඒව ගැන සැලකිලිමත් කර දුන්න අධ්‍යාපනික වශයෙන් වෙන උසස් අධ්‍යාපන ලබන්න විදේශගත වෙලා ඉන්න අයට මේ කාල සීමා තුළ යහපත් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන මුලින් කිව්වාගේ ඔන්න යහපත් වන ඔබට අධ්‍යාපන කටයුතු සඳහා ස්ටුඩන්ට් වීසා බලාපොරොත්තු හිටියන ඔන්න මේ කාල සීමා තුළ අරමුණු සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔය හැම කාරණාවක් එක්ක කතා කර යද්දි මේ වීඩියෝ දැන් මේ කියපු කාරණා පොදු කාරණාවන්නේ. මේ පොදු කාරණාව තුළ තියෙන සුබදායි පැත්ත වැඩි ඔබට තේරෙන්න ඇති. ඒ සුබදායි තත්ත්වයන් ටිකක් සමහරට වෙනස් වෙන්න පුළුවන්. සමහරට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් ඔබේ පුද්ගල කේස් රටාවන් තුළ තියෙන පීඩීම් තත්ත්වයන් තුළ. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ ඔබ ප්‍රවේශංගෙන් මේ වීඩියෝ අවසානයේ කියලා පිළියම් පිළියොත් නිවැරදි ආකාරයෙන් කරන්න තමන්ට හැකි පමණින්. එතකොට ඔය කියන අසුභවාදී දේවල් ගොඩාක් බැහැර වෙලා 100%ම සුභවාදී දේ පමණක් අත් කරගන්න හැකි හදන එක. ඒ නිසා ඔබේ කේන්සර පුදුලි කේන්සර තුළ මොන අසුභකාරී තත්ත්ව තිබවත් ඔබේ දසාවල් අපලකාරී තත්ත්වයන් තිබත් කලබල විය යුතු නැහැ. මේ පිළියම් පිළිවෙත් තුළ කටයුතු කර ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න 100%ම මේ ඔක්තෝබර් මාසයේ ඔබේ සාර්ථක මාසයක් කරගන්න හැකියාව පවතිනවා. ආ විශේෂයෙන්ම පුංචි දෙයක්ම ගැන මේ සෞඛ්‍ය ගැන කතා කරන්න මේ කාලේ සෞඛ්‍ය වශයෙන් මේ සමේ රෝගීකාරී තත්ත්වයන් වැඩි වෙන කාල පරිච්ඡේද ටික ප්‍රවේශම් ගැන මේ දද කුෂ්ඨ ඇති වෙන්න ආසාදන විද ආසාදිතාත
ආසාත්මිකතා මතුවෙන්ද හම සම්බන්ධෙන් ගැටු කාරිතත්ව නැතිවෙන්ද හේතු කාරණයදන නිතර යම්කිසි ආකාරකින් ඔය හිසේ රුද්දාව එකට අසාමාන්‍යස ඇස් රතු මක්ෂි සම්බන්ධෙන් ගැටලු කාරිතත්ය ඔය සෙම් කෝපවීම් ටික් සෙම් අධිකවීම් තත්ත්වයන් පෙන්නුම් කරනවා නිසා ඒවගට සැලකිනමත්ත කටයුතු කරන්න ඒ වගේම මේ කාල සීමා තුළ අර පොදුවේ තියෙනවා මේ පෙනහැලු රෝගිතත්වයන් හෘද රෝගිතත්වයන් බහුල වීමක් ඒ නිසා චුට්ටක් ඔය වැරදි පුරුදුව විශේෂයෙන් දුම්පානය කරන මත්පැන් පානය කරන තුලාලක් නැමියෝ ඇතනම් පුළුවන් නම් උත්සාහ කරන මේ දේවල් වලින් පොඩක් බැහැර වෙලා මේ දේවල් බැහැරදිත් එකපාර බැහැර වෙන්න එපා වෛද්‍ය උපදෙස් එක ඒවට යන්න උත්සාහ කරන්න එතකොට ඔබට මේ දේවල් නිසි ලෙස නවත්ත කරන්න පුළුවන් මොකද පොඩ්ඩක් පරීක්ෂණ ෆුල් බඩි චෙකප් එකක් කරන්න පුළුවන් අය කරලා බලන්න විශේෂයෙන් පෙනහැල්ල හෘදය සම්බන්ධයෙන් මේ ඒ කරන පරීක්ෂණ කරලා බලන්න ඒ දේ තුළ ඔබට මේ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන් අර සුළුෙන් තකන්න එපා අසනීප කාර්තත්වයන් තියදී පොඩ්ඩක් අනිවාර්යම බලන්න මොකද මේ කාල සීමා තුළ ඔය සත්තුන්ගෙන් එතකොට ඔය ආයුධ වලින් හානි කර දේවල් තුවාල සිදුවෙන ඉඩකට පවතින නිසා පොඩ්ඩක් ඒ පැත්තත් සැලකිලිමත්ව කල්පනාකාරීව වග බලා ගන්න තුරාලක් නෙමෙයි. ඉතින් ඔය කාරණා එක්ක මේ වීඩියෝ අවසන් දැන් තටිකින් කියන පිළියම් පිළිවෙත් නිවැරදිවම කරලා මේ ඔක්තෝබර් මාසය අතිශයින්ම යහපත් මාසයක් පහුගිය මාස දෙකට සාපේක්ෂව පොඩි ඉදිරියක් බලාපොරොත්තු හැකි මාසයක්. ඉතින් පියවරෙන් පෙර ඉදිරියට යද්දී මම කියපු වියදම් පසව විතරක් ටිකක් සැලකිලිමත්ව පාලනය තුළ ගිහිල්ලා ජීවිතේ ජය ගන්න යහපත් මාසයක් කලබලෙන් දෙපා ඉදිරිය පැහැදිලි පීවරෙන් පීවර අපි යහපත් කාලය සඳහා පී නගමින් ඉද්දි අපි මේ කාල සීමා තුළ බුද්ධියේ ඒ තත්ත්වයන් උපරිම පාලනයකින් යුතුව කටයුතු කරමු. ඉතින් ඔබට අනිවාර්ය ස්ථිර වශයෙන්ම මේ ඔක්තෝබර් මාසයේ සුභම සුභ මාසයක් කරගන්න එක ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද ඒ දේ ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුබ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා. ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න පුරුද්දක් කරගන්න. මේක ඇයි හැමදාම කියන්නේ? හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳගෙනම ඉයර්ෆෝන් එකක් අරගෙන මේ YouTube එකෙන් හරි කමන්නේ මේ සූ ටීවී වල තියෙන ඉතාලි වල උච්චාරණ සහිත ඔය පිරිත්දේශන ඒක ශ්‍රවණය කරන්න S2 වහගෙන ශ්‍රවණය කරන්න ඊට පස්සේ රාත්‍රියේ නින්දර පෙරත් ඒ වගේම කරන්න පිරිත් ටික ශ්‍රවණය කරා ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා රාත්‍රියේ නින්දර පෙරත් ඒ දේම කළා මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ ඒ දේ තුල ඉතා වැදගත් දෙයක් තියෙන එකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කිව්වෙ නැති නිසා මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුළ ඔබ කරන දේ තුළ ඔබ ගන්න තීන්දුව තුළ නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න විදිහට ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුළ වටිනාකම අතරින් පතර කරපු අය නෙමෙයි නිතර කරන අය. එන ඒක නිසා ඒක හිතා වැදගත් ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටි වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසම්බිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කාසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසම්බිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න ඔබට ජයග්‍රහණීයතයි නිතර නිවසේ ඇහෙන සලසන්ද ව්‍යාපාර ස්ථානයේ ඇහෙන සලසන්ද ඔය පිරිත් ඒකට එකතු කරගන්න අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඔය ගෙදරට හදි හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රංශ කියනවනේ ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුලේ දේ වෙනවා ඔබේ ව්‍යාපාර ස්ථානය තුල සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන්නේ ඒ නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමු කරනවට කමන්නේ ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝනෙන් හරි දාලා තියෙන. ඒ දේ තුළ අර ඔබේ ඕරායකට ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සති අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම් විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා
ඇද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේදන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේදන් දීම ඉතාමත් වැදගත්, මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජ ග්‍රහයන්ගෙන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවනම් කුජ මහ දසාව ගෙවන ඉන්නවනම් අනිත් දසාව ගෙවන ඇත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුර දසාල ඒ රාෂ්ට්‍ර ගෙවන ඉන්නවනම් මේ ලේදන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්න, ඒ දේවල් තුළ තියෙන යම් කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න, අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසාවෙන්ම ඒ දේ කරන්න, ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාල් දෙලා පින් දෙන්න, යහපත් පුණ්‍ය කර්ම කටයුතු ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න, ඒ දේ තුළ කතර දෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරොත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසරණ ආදි සමහර දෙවින්දා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ, ඔබට හැකි අඟහරුව දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුල නුවාන කරලා ඒ දේවල් තුල මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයගේ. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් ওই දේවල් තුල ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුබුරුදු පරිදි රාමාවක පොයේ දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ, කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයි කියන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්ත දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් ඉදිරියේ මේ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන් වරක් පෙරාගත පිරිසුදු දිගටින් තුන් වරක් පෙරාගත්ත පැන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදු පද්ද බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු රෙදි කඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබ ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගෙම අතේදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමෙති සූත්‍රය තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සාමාන්‍ය කෝප් එකකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණය කරන්න. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ, හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එම් පැහැදිලි තැනක් කියලා නම් අර මං කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න, නැත්නම් පහුගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකි අය Tamanට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න. ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්දා කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසනවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොයි. ඒ ඔබ පටන් ගන්න දවස අහපු දවසට පහුවෙන්දින් හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා. ඇඟපත හොඳට නාලා. අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව Tamanට හැකවමනේ පිරිසිදුනා. ඊට පස්සේ Taman ගියා ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තල ටික කරලා. ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ. රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන්, රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න. ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලව හරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ, හිතන්න එපා.
ඊට පස්සේ සකස් කරන්නේ කිරිබත මේ වෙලාවේ මී පැණි ටිකක් මික්ෂර් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන්න. ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට කියන්නේ ආවට කියන්නේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන. මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන්ම අහන අය ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට. එතකොට අපිට යම්කිසි ඖෂධ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාරවලට අවශ්‍යයි අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකාරී කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන් වග බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසි ආකාර ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන්න. ඒක මේ පිළියම පිළිවෙතේ දෙන්නේ මම මේ ඔබට මේ යම් කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුළ දෙයක් කරගන්න හිටිය ඒ කිව්වේ. අපේ පිළියම් පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන සූර්ය උදාවේ නැගෙනහිර දිශාවෙන් සමහරුට මේ ඉන්න තැන් වල හැටියට සූර්ය උදාව පේන්නේ කමක් නැහැ. නැගෙනහිර දිශාවට යම් කිසි ආකාරයෙන් ඒ දිශාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කරලා තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම් කිසි ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒක ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුමක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයකින් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්නේ. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැහැ ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක්ම මේ ලෝකයේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවිය ඉඳන් විශාල ජීවිය දක්වා එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට අර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා ගොඩාක් ඉන්න මේක කාලයත් සිමරසන ආහනාපේ අද නම් ඔබ මේ වැඩසටහන අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ඉතා වටිනා හැරවුණු ලක්ෂයක් ඇති වෙනවමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත් දවල් ආහාර වේල නිර්ආහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් يعني බඩගින්න ඉන්න කෙනෙකුට එහෙම කෙනෙක් හොයාගෙන මෙන්නම් අහිංසක බඩගින්න ඉන්න සතෙකුට අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි උදේසන 10ට විතර කණ එක නවත්තනවා හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි දාට තියෙන්නේ. පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න නිවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි. අපි නිකන් දාන අපි නිර්ආහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ඊටමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා. අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්නවා. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙකුගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඊටමත්ම ප්‍රබල සහ ඊටමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යයෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතේ ප්‍රබලත්වයක් ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත් වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම
ජීවිතේ ජයගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අතට යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දෙය තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි. අපල උපද්‍රව දුරු වේවි. 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ. දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ ඔබ මේ කරා යද්දී කාලය ගත වෙදි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟා වෙදි. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්ත ඔයට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා. මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න. මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතය දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි විය යුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න. කිතුන කතෝලික අය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුවද දවස්වල. ඒ වගේම බදාද දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගි වෙන්න හැකි නම් සහභාගි වෙන්න. සිකුරාද දවස්වලට දිව සප්සද වන්දනාව, දිව හර්දේ වන්දනාව කරන්න. හැම වෙලේම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින්. ඔබට ප්‍රශ්නයක්, කරදරයක්, සතුටක්, කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලේම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි. ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිටකම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණය කරන කෙටි ආඥාවන්. අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න. ඒ වගේම මේ සෙනසුරු මදසා, සෙනසුරු අතුරු දසා ගෙවන අය, නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය, මහා සන්තියාගෝ මුනුතුමාට, ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුනුතුමාට බාරහර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න. ඔබට ඒ දේවල් වලින් ගැලවෙන්න, ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නේද? රාගාසුර නිරවණ මගේ Facebook Twitter message එකෙන් දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන, ගිය මාසේ කරි වැඩසටහනක් අහලා පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.